මේ නමස්කාරය සකස් වී ඇති ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා. දැන් මේක අපි සංගුණ බුදුවා කලින් දකී කියන පොතේ තියෙන මේකවත් බොහොම hina වෙලා තියෙනවා. මේ කාරණේ මුල් කරගෙන ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුදුයන් වහන්සේට නමස්කාර වේවා කියන එකයි මේකේ අර්ථය. ඒ අර්ථයත් ඒක කියා තියෙනවා. මේක තමයි මෙච්චර කාල ගෙනාපු ඒක වැරදි කියනවා නෙමෙයි. ලෞකික වූ සම්මත වූ ಗುಣ වර්ණාවට කරන නමස්කාරයක් ඒදී. සම්මතයේ ඉක්මවලා ගියේ නෑ උතනින්. බුදුරජාන් වහන්සේට ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුදුරජාන් වහන්සේට නමස්කාර වේවා කියන මේ වාක්‍යයේ උඩින් තියෙන අදහස. ඒක පින. බුදුරජාන් වහන්සේට සම්මත ගුණේ නමස්කාර කිරීම. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මට නමස්කාරය කියන එක ඕකෙන් එහෙම සීමා කරලා නැහැ. පින්වන් පහන් ඉස්සෙල්ලා තෝ කාටි භික්ෂුන් වහන්සේලා දේශනා කළා. මහන්නේ යම් කෙනෙක් මට වඳිනවා නම් පුදනවා නම් ගරු කරනවා නම් මේට වඩා ක්‍රමයක් තියෙන ප්‍රතිපත්ති පූජා. ඔබලා යම් ප්‍රතිපත්තියක් හැදිරෙනවා නම් අන්නේ තරන් එහෙම සීමා කරන්න නෙමෙයි ඔය කරේ. ඒක බොහොම ගැඹුරුයි. හරි වටිනවා. අන්නේ ප්‍රතිපත්තියේ නමස්කාරයක් කරනවා ඒකව මට කරන නමස්කාරයක් වෙනවා. වටිනාකම වෙන ප්‍රතිපත්ති පූජා. පරමායි පූජායේ ප්‍රතිපත්ති පූජාය. පරම පූජාව නම් ප්‍රතිපත්ති පූජාව. මෙන්න මේ නමස්කාරය වැදගත්. මේ කාරණේ විග්‍රහ කළා. ධර්මාරාම නැමැති එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරන් වහන්සේ අවසාන විලාප කාලේ අවස්ථාව කිත්තු වෙනකොට අනිත් භික්ෂුන් වහන්සේලා එක උපස්ථාන කරනවා ළඟ වටකර එන පොඩු පොරගෙන ওই විදිහට සමහර අය අඬනවා සමහර අය තමන්ට කරන්න පුළුවන් එක උපස්ථාන සත්කාර කරනවා මේ වායි කර කර ඉන්නකොට එක භික්ෂුන් වහන්සේලම ඈතට ගිහින්දා භාවනා නියෝගියෝ ඉන්න ඒ සත්කාරය එහෙකටවත් ඉන්නේ භික්ෂුන් වහන්සේලා කියනවා අර හාඳුරු ගණන් ගන්නව නැතුව ඉන්න බුදුරන් වහන්සේ පිරිනමන පහන් කිත්තු වෙලා ඉන්න වෙලාවේ මේ ගැන බලන්නේ නැහැ තැකීමක් නැහැ. අනගහලා මොකද කරන්නේ? ඇයි එහෙම කරන්නේ? ස්වාමීනි, ඔබ වහන්සේ ජීවමාන කාලයේම මේ කෙලෙස් හිත ගන්න නැහැ කියලා මට හිතුණා. ඒකෙහිද මම මගේ උත්සාහය හැකිතරම්ම වැඩි කරගෙන මම මේ බලාපොරොත්තු වෙනවා. සාදු කාර්යය දිල බුදුරණන් හත් කිව්වා ආ මෙන්න මේක ආදර්ශය ඉඳ ගන්න. යම් කෙනෙක් මට උපස්ථාන කරනවා නම් මෙන්න මේ විශ්ව වාගේ ප්‍රතිපත්ති පුරන්න. මෙන්න මේකයි මට කරන ලොකෝ උපස්ථාන. මට කරන නමස්කාරය මෙන්න මේක කියලා අග්‍ර නමස්කාරය විග්‍රහ කරලා දුන්නු. එහෙනම් ඔය අග්‍ර නමස්කාරයේ අර්ථය මම දීලා තියෙනවා. බණ අහලා තේරුම් ගත්තට පස්සේ සාසනේ තේරුම් ගත්තට පස්සේ අපිට තීරණයක් ගන්න හැකි ප්‍රතිපත්තිය. නමෝ තස්ස. මම ඉදෙන්ද නම්ිතාවේ දක්වනවා මගේ සිරස නමනවා. මොකේද ප්‍රතිපත්තිය? භගවතු මේ ප්‍රතිපත්තිය මොකද? විභජ්‍යවාදී බෙදලා බලන වත. බෙදලා බලන හිතයි යථාර්ථය දැනගන්නා මේ ගණී භාවනාව තිබෙන. ඒක සංඥාවේ මුලාවෙන් ගන්න ආත්ම දෘෂ්ටියෙන් ගන්න මුලාවටපත් වෙලා. මේක බෙදලා බලනවා. සත්‍යය බෙදලා බලනවා. රූපස්කන්ධයෙන් බෙදුවා, වේදනායිස්කන්ධයෙන් බෙදුවා, සංඥායිස්කන්ධයෙන් බෙදුවා, සංස්කාරයිස්කන්ධයෙන් බෙදුවා, විඥානයිස්කන්ධයෙන් බෙදුවා, කොහොමද සත්‍යය? අන්න බලන ප්‍රමි. කෙස් බෙදුවා, ලොම් බෙදුවා, නියපොතු බෙදුවා, දත් බෙදුවා, හම්, මස්, නහර, හට ඇට විදුර ඔක්කොම බෙදලා කොහොමද කිව්ව කය? මෙන්න බෙදලා බලන ක්‍රමය මේ නිවන් දකින්න ක්‍රමය. භගවත මේක ක්‍රමය. භාග්‍යවතුන් වහන්සේගේ භගවතා කියන්නේ ඔය හේතුව. බෙදලා බලලා යථාර්ථය දැක්ක උත්තරමයන් වහන්සේ නිසා උන්වහන්සේලා භගවත් භාග්‍යවතුන් වහන්සේ කියන්නේ හේතුව. වෙන පුද්ගලික නාමයක් නෙමෙයි. ඒ ධර්මයේ තුලින් ලැබිච්ච නමක්. උන්වහන්සේ කවුරුවත් තිබ්බ නමක් නෙමෙයි. මෙන්න මෙතෙන්ට අපි මේ නැමෙන්නේ. අරහතෝ මෙච්චර කල්මේ රහසක්. අහෝ කියන්නේ රහස. අරහෝ වින්දෝ අරහ අර්ථයේ තින්දෝ එන රහස තියෙන්නේ මොකක් නිසාද? මේ ඇත්ත දැකේ නැති නිසා, බොරුවට හැවටිච්ච නිසා වැහිලා තියෙන්නේ. අන්නේ වැසුන් අරගන්න සම්මා මේ සංකීර්ණ එකතුර අහු වෙලා හිටන් පැදිලා ඉන්නේ ඉඳලා තමයි මේ සම්බන්ධ වෙලා සම්පින්ද වෙලා සංයෝග කරගෙන සංකාර කරගෙන යන්නේ. එකෙන් මිදෙනවා. සම්බුද්ධස්ස සම්භවුද්ධස්ස සම්භවයේ උදුරාහරිනවා. සම්භවය නිසා සසල පැති ජාති ගොල් නැගෙනවා. ඒ නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන උපායාර යන ගුදුරු වේ. ඕක උදුරාහරියට පස්සේ නිවන. දුකෙන් නිදහ. මෙන්න ප්‍රතිපත්තිය. යමෙකේ ප්‍රතිපත්තිය පිළිවන හොඳ වචනවල අර්ථය පැත්තකින් තියලා. ඔය කිල්ලේක අදහස ගන්න. ඕක ප්‍රතිපත්තිය නෙමෙයි. වචනමාලාව කාගේ හරි වෙන්න පුළුවන්. වචනමාලාව හදුව පදමාලාව, අක්ෂර පදමාලාව
බබුණාගේ වෙන්න පුළුවන්. ඒකේ තර්ක වැත්තකින් තියලා අදහස ගන්න කියලා බුදුරණන් හතේ දේශනා කළේ. යමක් කියවනම් ඒකින් ගත අදහස විමර්ශන පරිස්සමෙන් කරන්න. අදහස විමර්ශනය කරන්න ඇත්තද කියලා. අදහස බලන්න සතර මහා ප්‍රදේශයන් තුලින් දානවා බලන්න කියලා පෙන්නනවා. මොකද්ද බලන්න? ධර්මයේ බහාහිටනාලේ විනයේ හැදෙන්නාලේ බලන්න. ওই ටික විග්‍රහ කරලා තියෙනා නිත්‍ය ප්‍රකාරණ. මොකද්ද ධර්මයේ මොකද්ද බලන්න විනය කියන්නේ? චතුරාර්ය සත්‍යයේ බහා බලන්න. සූත්‍රයේ බහා බලනවා කියන්නේ නෝකයි. ධර්මයේ බහා බලන්න. පරිත්තමපාල ධර්මයේ බහා බලන්න ඒක හරිද කියලා. පරිත්තමපාල නිරෝධයේ බහා බලන්න චක්කවේද කියලා බහා බලන්න. එතකොට අහුවි. විනයේ බහා බලන්න මොන විනයද? අර පොතේ තියෙන 230ක් සිස්සා ඇවැත් නිර්වන් පනවා තියෙන. ඒකද? නෑ රාග විනය, දේශ විනය, මෝහ විනය. ඔන්න තුන්දා විනය කියන්නේ. ඕක ඉගෙන ගන්න එකක් නෙමෙයි තේරෙන එක. රාගය විචිත්ත කරනවා. රාගය නැති වුණොත් සංවර වෙනවා. සමාධියත් ලැබෙනවා. ප්‍රඥාවත් ලැබෙනවා. ශික්ෂණය ආතියේ. ද්වේෂය අතික්ෂිත කරනවා. සීල් දුරු කරනවා. විනාශයටපත් කරනවා. විචිත්ත භාවයටපත් කරනවා. සමාධිය නැති කරනවා. ප්‍රඥාවෙන් මොඩ කළා ඉතින් මුලාවට දානවා. දේශක් ශේය කරලා යනවා නම් අන්න දේශේ විනය වෙනවා. සංවර විනය හම්බෙන්නේ. අන්න ඉතින් අපට හම්බෙද වෙන්නේ සමාධිය ලැබෙනවා. අකම්පේ භාවය. යථාර්ථය දැකලා ඒක කලේ ඒ දැකපු යථාබෝධයේ මූලධර්මයේ තේරනා ප්‍රඥා පහළ වෙයි. ඔන්න සීල සමාධි ප්‍රඥා ලැබෙන්නේ. මෙන්න මේ ශික්ෂණය කරනවා මෙන්න මේ විනයට දාලා බලන්න. දැදේ බලමුකෝක දාන්න. බාහිරනවල සැපදෙනවද කියේ. බුද්ධ වචනේ පිළිගන්න කියේ බුද්ධ දේශනා පිළිගන්න කියලා එහෙනම් බුද්ධ දේශනා කියලා පිළිගන්න. දැන් අපි අරගන්නවා මම නැමෙනවා පොතේද මේ බෙදලා බලන වදන විභජ්‍යවාදී. එතකොට ඒ කියව ඝන සංඥාවෙන් පිළිබිය අවිද්‍යාවෙන් මුලා කරලා හිතන් දුර්ණාවෙන් බඳලා හවටන යම්කිසි මායා දර්ශනයක් ඇද්ද. මේ දර්ශනයේ මායාව බව වැටහෙනවා. කෑරි ගලවලා බැලුවා කොහොම හැඩ වැඩ මිනිස්සයා. මගේ විතර කල හිත බැඳන අහවල් ඉද්දියට අහවල් පුරුදියක්. ඒ ඉද්දිය කියලා හිත බැඳේ මොනවද? කේස්ටි එකටයි, ලෝකෙට ඉරයි, නියපොතේ ඉරයි, දත්ටි කියලා, හංකෑරිටි කියලායි, මස් කෑලිටි කියලායි, ඇටවලටයි, ඇට මිදුළු වලටයි, වතු වලු වලටයි, හද වලටයි. ඉතින් පලගින එකින් එක බලනවා බැලලකින් දීපාව. බලපුවාම එකක්වත් දිනන මේ තාස්වාද ගන්න එක. ওই පුරු පොලේ කිතිලා නේද මම මේ ප්‍රිය කරලා ඉස්සියව පුරුදියාව වුණ නැති. අනේ මං වාගේ මුලාවට පත් වෙලා තියෙන හැටි. මායාවක් රවට්ටලා තියෙන පුරු පොලේ. ඒක හොඳයි කියලා නේ ඒ ගුණෝලෙක දුරවම අවරය වෙනවා. අහ කරපුවාම පාදිය. ආයි ලං කරපුවාම ඕනේ කි. දැන් මොකද මේලා තියෙන්නේ? ඔන්න බෙදා ගන්න වශයෙන් යථාර්ථය දකින්න හැටි. දැන් වැඩි එක කරගෙන යනකොට මොකද වෙන්නේ? සං කියන ඒ වට බැඳෙන මානසිකත්වයක් තිබුණා, සන්දරාගයක් තිබුණා මිදෙනවා. මිදෙන්නේ නැද්ද? ඔක නෙමෙයි බුද්ධහම. එහෙනම් මේක සම්භාවයේ හදාදා ගැන ගමන. උදුරල හැරියන. විමුක්තිය නෙමෙයි. එහෙමනම් දැන් ඉතින් මේක දාලා බලුවොත් එහෙම හේතු පරිච්ඡ සම්භූත සම්භාවය හට ගන්නවා හේතු ප්‍රත්‍ය හේතු බංගා නිරුද්ධයි මේ සියම කියනවානේ පරිච්ඡ සම්පාදකේ කියනවා හේතු බංග කළොත් නිදහ දුක නිදහ දැන් ඔකෝගේ නැද්ද පරිච්ඡ සම්පාදක භාවල ප්‍රහා මොකද ඇත්ත ඇටි ආකාරයෙන් දැක්කම එකක් ගොඩක් එකක් හැදීර පේන වායා දැකේ දුරුණා මොකද උනේ අවිද්‍යාව දුරුණා පහළුනේ මොකද විද්‍යාව විද්‍යා පහරනා මොකද අවිද්‍යා යත්තේ අශේෂ විලාග නිරෝධ සංඛාරේ දෝ පැටි නැද පරිසම්පාද නෝදේ දැන් මේ පුදුලිය නැවතවරයන් හිතෙන් කයක වතලින් අර මුලාපසේ ක්‍රියා කරමින් හිතමින් කියමින් කරමින් දුවනවා සංඛාර නිරෝධ නැහැ ඊළඟ අර රාගෙද තියෙනවද රාග විඥානය පහළ වෙනවද සංඛාර නිරෝධ විඥාන නිරෝධ ඊළඟ ඒවැය හිත බහිනවා හිතේ අර රූපේ වැහ ගන්නවද ඇයිසරේ මායා දර්ශනේ බා දැකනවා විඥාන නිරෝධ නාම රූප නිරෝධ කර්ම විඥාන නිරෝධ වෙනවා නාම රූප නිරෝධ වෙනවා ඒක බහි දෙයක් නෑ නෑ එතකල දිවලාදී ශරීරය දැන් ඒවල ආයතන වෙනවා සලායතන නිරෝධ දැන් ඒවා ස්පර්ශය ලැබෙනවාද කාම ස්පර්ශය ඒක නිරෝධයි එහෙනම් ඒ කාම වින්දනයේ දැන් ਉਹ ගෝචර වෙනවා වේදනා නිරෝධයි දැන් උඩ කාම තණ්හාවක් හට ගන්නවා තණ්හා නිරෝධයි එහෙනම් තණ්හා එකෙන් කාම තණ්හාවකයි බැදිරවල දගිනවා උපාදාන නිරෝධය. එහෙනම් කාම භවක් තියනවාද?
භව නිරෝධ. එහෙනම් ඔය කාම ජාතියේ හේතුකාරක තියෙනවා. කර්ම විඥානේ ඉවර කරන උපත්තිරගත ආයිති ආයිති පුනබ්බව හොති කියන. නැවත පුනර්භවය හැදලා කාම විඥානේ කොහෙද? කර්ම විඥාන. පරිසම්පති විඥානේ හේතුව. ධම්ම ඉවර නැද්ද දුකේ නිදහස් නැද්ද? පරිසම්පාදේ බාහිර දී නැද්ද? පරිසම්පාදේ නිරෝධේ වැටේ නැද්ද? පරිසම්පාදෙන් ඉවත් වෙන්නේ නැද්ද? ඔන්න බැහැවා සූත්‍රයේ භාවලෝ ධර්මයේ භාවල. දැන් ඔය දැකේ දුක්ඛාරේ සත්‍ය. මේ දුක් වල බව දැක්කා. මේ දුක් මේ තෘෂ්ණාවේ මේක බැඳුනහම දුක සමුදේ බව දැක්කා. මේකේ ගහපුනහම දුක නිරෝධ බව දැක්කා. අහකෙන මාගේ ධ්‍යාත්ම කළ යථාභූත දේ වල දුකෙන් නිදහසුයි. සතරවස් සත්‍ය වෙන්නේ නැහැ. සූත්‍රේ ගැසන බයිසම් පාරේ ගැසන දැන් උඩ රාගයෙන් සත් වෙච්ච කෙනා දැන් රාගේ දිනවා. විනේ වුණේ නැහැ. ආස්වාදයන් පස්සේ කියලා ගැටි ගැටි දැන් දැන් තියෙනවා. ද්වේෂ විනේ නැහැ. යථාභූත අවිද්‍යාව දුර විද්‍යාව පහළනහම මොහ හික්මිනු නැහැ මොහි වතුන් නැහැ එහෙනම් රාග විනේද ද්වේෂ විනේද මොහ විදිහට ගත්තම විනේද හැදිලා නැද්ද එහෙනම් බුදුරණන් අහතේ දේශනා කළා සතර මහා උපදේශයේ බහ බලන කිය ඔන්න ඔය ටික ඔය ටික බහ බලපුවාම වෙලේ ධර්මයේ බහ බලනකොට බහ හිටිනවා විනේද හැදෙනවා නම් ඉති කතාවක් නැහැ බුද්ධ වදින කියලා ගන්න සැකසලා දෙපා ඕකද හැදෙන්නේ දැන් නම් වහම් ප්‍රතික්ෂේප කරන්න මොන කවු කිව්වා කිව්වක් කරන්නේ මගෙන් අහගත්ත කියලා අවස් ඉවරද කමන්නේ මල්මයි අහගත්ත කියලා තහ ඉඳල්ලිපා. ඒ අහගත්ත පරිපූර්ණ ගිරාව කියලා ගන්නේපා. ඒ පරිපූර්ණ ගිරාව පරිපූර්ණ කියන එක මේ කිව්වල් ගන්නේපා. ඔය දිහට ගලපෙන්නේ නැහැ නම් ඒක බුද්ධ වචනික අපි පිළිගන්නේ නැහැ කියලාවත් කරා. ඔහුගේ ගලපෙන්නේ නම් මෙන්න බුද්ධ දේශනාව කියලා පිළිගන්න. ඉතින් මම හේතුවද ඔක ඉන්නේ සතර මහා බුද්ධයන් බහව. නමස්කාර. ඒ භාග්‍යවත් අරිහත් වූ සම්මයක් සම්බුදයන් වහන්සේට නමස්කාර වේවා. අපි ඔය ටික කියේ. දැන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ නැහැ ධර්මයේ දැක්නේ යෝ ධර්මාපස්සති සෝමාපස්සති යෝ පරිත්තසවපාදම්පස්සති සෝ ධර්මාපස්සති දැකලාද මේ කියන්නේ යෝ ධර්මාපස්සති සෝමාපස්සති බුදු නියම බුදුන් දැක්කා වෙන්නේ ධර්මයේ දැකලා දැන් පිරිමියා දිහා බලලා ඉඳලා ඒ භාග්‍යවතුන් ආගියත් සම්මත සම්බුදයන් හදි නමස්කාරය වගේ යන කාට වෙයි ලෝක දැරගන්නද හොඳ පිරිමියට ඕක කියලා වැද වැද කියත් එහෙම සාගේ බුදුරු වෙයි දෙහි මොහේ දරුවේ හැබැයි උපනිශ්‍රියක් තියනවා නෑ කියන්නේ නෑ උපනිශ්‍රිය වෙනයි ප්‍රධාන කාරණේ වෙනවා නිවන් අවබෝධ කරගන්න ප්‍රඥා පහළ කාරණේ අවශ්‍ය වෙන්නේ ප්‍රධානම තියෙන්නේ ඒක තමයි ධර්මයේ වහා බලලා විනයේ වහා බලලා නියම බුද්ධ දේශනා කියලා වෙන් කරගන්න මේක වෙන් කරනවා මොකද ලෝක සම්මත විනද ඒක යහපතයි මතු කාලෙකද කාන්දාරි උපනිශ්‍රියක් ලැබෙන්න පුළුවන් නිවන් මාර්ගයේ බුද්ධ සංඥාවකමක් කරගලත් ඇති ඒක හොඳයි නරක නෙමෙයි නරකයි කියනවා ඒක නෙමෙයි. ඊට ඒ අර්ථයෙන් ඒක තේරුම් ගන්න ඕනේ. මේක තවම අප්‍රමාද නිවන් දකින්න ඒකායන මාර්ගය නෙමෙයි. මේක పూర్ව භාග නෝන. මේ పూర్ව භාග තවත් දුක් එහෙම අපදාන పూర్ව අපදාන. මුලින් පටන් ගන්න හැටි. ඒකට ඒක ගැත්‍ය ඒක පත්‍යාවසියම ඕන. ආයන්න අල්මායන්න මායන්න අම්මා කියන එක ඕනේ පුංචි ළමයට උගන්වන්න ඒක කපලා හරියන්නේ. හැබැයි අපි ඉගෙන ගන්න තරපස්සේ ආයතනයක් ඇඟිල්ල දික් කරලා අයන්න අල්පයන්න මායන්න අම්මා කියලා ගෑනු රූපිතක් දික් කරලා කීයේ ඉන්නේ නැහැ. දැනුවත් වුණාට පස්සේ අම්මාගේ පරිදි දැක්කම නිකම්ම කියේවි. නිකම්ම හිතේ එනවා. හැබැයි පුංචිම ළමයාට අර මොන්ටිසෝරි අද කියන හැටි නම් මොන්ටිසෝරි පළවෙනි කැල ඇදී මියාදි වතින් කියන එකේ හෝඩිය. ඉතින් ඔය කීන කතාව කියමු ඉස්සාරෙදි. අර හෝඩි පොත කියන එකක් අරගෙන ඔබේ විදිහට කියනවා. උයන්න මූල් කරගෙන ආයන්න උන කියලා උන පඳුරක් ඇඳලා පෙන්න. අකුරු දෙකක් කියලා උන කියලා කියනවා. හැබැයි උණ කියන ලියාදුවේ අකුරු දෙක දැක්ක ගාම මේ උණ කඳුර කියන හැඟීම එනවා වැරුණාද පස්සේ. එතකොට අර කොහොන්නේ. ඒ වගේ పూర్ව භාගයේ නොනදී බුදුරජාණන් වහන්සේගේ නම සී කරලා හදපු රූපේ හරිය කමක් නැහැ. සංකේතවත් කරපු දෙයට හරිය කමක් නැහැ. බුද්ධ ගරුත්වයේ චිත්ත ප්‍රහාදය ඇති කරගෙන වදිනවා නම් පුදනවා නම් මලක් හරි පූජා කරනවා නම් ඒ විදිහින් කරන ඒක උඹක් හොඳයි. ඒ තර අයන් අල්මයන් මායන් අම්මාගේ රූපේ ලාත්‍රි කරලා කිව්වා වගේ මත මේක. නමුත් මේක නරක දෙයක් නෙමෙයි. ඉතින් ගුරුවරයා ළමයට ඔබ කියලා දෙනවා. ඒතකොට ගුරුවරයා කියන්නේ මොකද? අයන්න, අල්මයන්න, මායන්න, අම්මා. ගුරුවරයා ළමා භාෂාවෙම කතා කරනවා. ගුරුවරයා ඉගෙන ගන්නද ගුරුවරයා කියන වෙනසයි. ළමයට ගන්නවා කිය. අන්න ඒ වගේ. ධර්මයෙන් ඥාත ගිහිලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන සත්‍යෙට ගිහිල්ලා. ඒකායන වාග්යවන රාගස්සේ, දේසස්සේ, මෝහස්සේ කියන මූල ධර්මයේ තේරුම් අරගෙන මේ මඟ අනුගමනය කරන අය. පල්ලෙහැන් එන පිළිසෙට අර පුංචි ළමයට ගුරුවරයා අකුරු ගන්නවා වගේ
ඒ විදිහට කතා කරලා ඒ විදිහට හැඩ ගහලා ඒ විදිහට ගාථා කියලා ඒ විදිහට විතර කරලා එහෙම පූජා කරනවා. ඒක නරක නැහැ. එහෙම කරන්න ඕනේ. එසා ආමිෂ කියන්නේ බෑ වල. ඕක ආමිෂයට තර වටිනා ඒ ඉතිහාසය එක. බුදුන් නමස්කාරෙකදී. මතු කවදා හරි කල්ප ගාන ගිහින් හරි ඒකාන්තයෙන් ඒකායන මාර්ගයටපත් වෙලා නිවන් අවබෝධ කරන්නේ පළවෙනි උපනිෂදේ පහළ වෙනවා. ඒක හොඳ වැඩ. නමුත් ඒ මට්ටමින් නවත්තලා හරියන්නේ නැහැ. බුද්ධ ශාසනය පවතිනට ආදාදව නිවන් දකින්න කියන බලාපොරොත්තුවෙන් ඒකායන මාර්ගයේ හව රාගස්සේ දේසත්යේ මොහස්සේ කියන දලෝ මාර්ගයේ තේරුම් ගන්න ඕනේ. හැකිතරම් උත්සාහ කරන්න ඕනේ. එහෙම කරගත්තොත් අදාදම සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන නම් හැඟීම ආවනම් සතර අපාදුකේ නිදහස් වේලා සාධාරණ නිදහසේ තත්ත්වයේ ප්‍රතිපලයේ අදම ලබා ගන්නත් පුළුවන්. එහෙම හේතුල ආසනාර. ඉතින් ඒ නිසා හැමිලෙන් බලන්න ඕනේ ප්‍රඥාව හැකිතරම් දුරට සමන්ත හැකිතරම්ට මෙහෙයව. හැකිතරම් උත්සාහ කරලා විහිරිය කරලා. මේ රාගස්සේ දේසත්යේ මොහස්සේ කියන යම් දහමක් ඇද්ද ඒක තෝරාගෙන සීකලා ඒ මගින් අදාදම නිවන් දකින්න කියන හැඟීමේ ඉන්න ඕනේ. වෙන හැඟීමක් ඉතල හරියන්නේ නැහැ. ලෝතරා බුදුරන් වහන්සේ උත්තර පාරමිතා පුරුදු. විවරණ 23ක් ලැබලා 24 වෙනි විවරණේ ලබන්න කාසිය බුද්ධ ශාසින්දි බුදුරන් වහන්සේ හමු වෙලා. ඉතල උන්වහන්සේගේ දොස් කියලා. ඔය මුඩු වහන්න උළු බුදු බවදී කතා ගන්නකෝ කියලා. ඊට පස්සේ ආයි කියලා නම් බලහත්කාරයෙන් ඇදගෙන ගිහිල්ලා නම් ගියාම අබලහත් තේරුණා. මේ හරි එක මේ තමයි බුදුන් කියලා දැක්කා. හැබැයි මේ දැනගත්තේ යම් ලෞකික ඥානෙට. දැරින මහණ වුණා. මහණලා හිටන් උත්සාහ කරනවා, වීර්ය කරනවා කියලා නේද අදාළම නිවන් දකින්න කියන. මතු බුදු වෙමි කියන්නේ මේ නිවන් මේ උත්සාහ කරනවා. අදාළම නිවන් දකින්න. නව හිත වැඩින්නේ නැහැ. ඉක්ම යන්නේ නැහැ. මගේ සීලිය අරවකුත් නැහැ. මගේ ඇති වරදකුත් නැහැ. මරත් නොතේරෙන ස්වභාවයකුත් නැහැ. හොඳට තේරෙනවා. ඇයි මම කලිය ලැබින්නේ? මේ රාගස්සේ දේසස්සේ මොහස්සේ වෙන්නේ නැති ඇයි මල? මටම දැනව උනේ නැතිව. අහන්න ඕන කියලා බුදුගන් ආහසකින් ඇහුවා කියලා කාසිය බුදුගන් ආහසෙ. උන්වහන්සේ දැක්කා ඊළඟ බුදු වෙන්නේ උත්තමයන්. අන්තිම විවදින්නේ මගේ මේ ලබන්න ලැබිලා තියෙන්නේ. ශාวกයෙක් වශයෙන් මහල්ලහෙට උන්වහන්සේලා 24 වෙනි විවරණය දුන්නා කාසිය බුදුගන් ආහසෙ. දැන් විවරණ 23 කරන මහ බෝසතාණන් වහන්සේ බුදු වා බෙදුවා. බුද්ධ ශාසනයේ අදාළම රහතින් ගියා තමයි උත්සාහ කරන්නේ. ඒ බැරි මොකද කියලා බලන්නේ කියන වෙලාවේ තමයි. තාසේ බුදුරණන් වහන්සේ කිව්වෝ මම බුදු වෙන්න ඉන්නේ කියලා. නෑ අද මොකද කරන්නේ? ඔය තත්ත්වෙටපත් වෙලා උන්වහන්සේ අදාළම නිවන් දකින්න කියලා ප්‍රතිපත්ති පුරන් දැන්න වෙලාවට කටයුතු කළා. අද ඉන්න අය අපි දැන් යන්නේ නෑ. අපි තාම මතුල බුදු වෙන්නේ අපි අපරාධ හරටික කරගන්න හේතුවක් නෑ. අපේ ඉන්න කුරුලත් අත්හැරියා ඉගිලෙන උරුල බලන්න. ඉගිලෙන උරුස බලාගෙන අතේ ඉන්න කාත්තරියව වැඩ කරනවා. ඒ එනා කියන්නේ ඒ නිකන් ඒ උමාද වැඩ නොකර හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ. අදාද මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. ඔය හිතේ මවාගත්ත ගොඩනගාගත්ත රාජ්‍ය පැත්තකින් තියලා තමන් උත්සාහ කරන් තමන් වැඩි කරගන්න. අන්න ඒ හේතුකාරකෙන් හේතු කියලා නම් අරක ලැබෙයි. නැත්නම් මේක ලැබෙයි. නැත්නම් බුද්ධත්වයේ හේතුකාරක වන පාරමිතාව පිළි. මම බුදු වෙන්නයි කියන්නේ කියලා ගත්ත දෘෂ්ටිය කරගෙන යන්න පුළුවන්. ඒක දැනගෙන හිටියා නම් එහෙනම් විදා කාසිය බුදුන් වහන්සේලාගේ මහානිලයිදල විවර විහිදුරගුණ ලැබලා. මම බුදු වෙන්නයි ඉන්නේ කියලා දැනෙන්නේ බලන්න. එහෙනම් උන්වහන්සේ අදාළම ලහතින් ගා උත්සාහ කරන්න ඕනේ. එහෙනම් අද ඉන්න එයින් ඉහත ගිහිලාද මේ මම බුදු වෙන්නයි ඉන්නේ කියලා නිගමනය කරන්නේ. තෝර ගන්න ඕනේ. හරි ගැඹුරු තැනක් හරි අමාරු වෙන්නේ නැහැ. මේ සාහිත්‍ය පොත් බලලා සාහිත්‍ය පොතල තියෙන විස්තර කරන එක බලලා ඉතින් ඒවැය කියා තියෙනවා මහායානින් තමයි බුදු වෙන්නම කියයි හිතන් අනුබල දින විදිහට පොත් ලිව්වි සාහිත්‍ය පොත් ලිව්වි මේක බෙලෙබෙව්වි ඒ නිසා මේ අදාදම ලබන් තියෙන උත්තර විතර ඵලයේ අත්දැරලා තමන් හිතේ මවාගත්ත මතු බුදු බව කියලා ලගෙන බොහෝ අය හදන්න යනවා ඒකත් නැහැ මේකත් නැහැ බලමු ඉතින් ඒකයි කොහොමද යථාර්ථයේ තේරුම් ගන්න කටයුතු කරගන්න ඕනේ ඒ නමස්කාරයේ විදිහට දේරුම් ගන්න දෙකම තියෙන බව දැනගන්න ඕනේ. ඒ භාග්‍යතු අධිහත්තු සම්මයත් සම්බුදයන් වහන්සේට නමස්කාරය කියලා තියෙන අර්ථයෙන් ඒ නමස්කාරයේ නරකයි කියනවා නෙමෙයි. ඒක කරනවා ඒක හොඳයි. නමුත් අර ප්‍රතිපත්තිමේ පූජාවට දේරුම් ගත අර්ථයෙන් අරගෙන කළොත් අතිශ්‍රේෂ්ඨයි. ඒ නමස්කාරයේ බුදුරන් වහන්සේ අනුමත කරපු ප්‍රතිපත්තිමේ පූජාවේ උපරිම නමස්කාරය. පොදේ තිබුණේ නැහැ කියලා වචන මේව පැටලිනවා වචන භාෂාවට ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම කරලා ගියොත් එහෙම භාෂා විසාවෙන් රාමුවට කොටු වෙලා ඇත්ත දැනගන්න බැරි ඉලක් හිටිනවා. ඔකට හොලා ගන්න ඕනේ. ධර්ම විරෝධීද නැද්ද කියලා බලන්නේ භාෂාවේ තියෙන පදයේ පද මෙකෙදීම සම්බන්ධයෙන් නෙමෙයි.
ධර්මයේ බහ බලලා විනයේ බහ බලලා චතුරාර්ය සත්‍යයේ බහ බලන්න ඕනේ පරිස්සම උපාදිතේ බහ බලන්න ඕනේ කාග දේශ මොව කියන්නේ මම කික්මෝල් කාග විනයේ දේශ විනයේ මොව විනයේ බහ බලන්න ඕනේ ඔය විදිහට බහ හිටනවා නම් ඒක ධර්මයේ කියලා පිළිගන්න. ඊ අදහස පිළිගන්න. වදනනේ වදන බලවින්නේ. වදන කියනේම අදහසක් ප්‍රකාශ කරලා හදාගත උපක් වෙනවා. ඒ වදන රීතිමාලාවල් කියන්නේ ලිඛිත රීතිමාලාවල් නම් සම්පූර්ණම වේදේ. වේදේ නිසා බුද්ධ දේශනාවේ තියෙන ලිඛිත භාෂාව බුදුරණාහි දීලා නැහැ මෙන්න ලිඛිත භාෂාව මේ ධර්මයේ ලියන්න කියලා. එහෙම එකක් වදනකවා දීලා නැහැ සරහන් කරලත් නැහැ. එහෙනම් ලියාගත්තේ පස්සේ කාලෙක වේදයෙන් ගොඩනගාගත්ත වටාකුරු සාහිත්‍යය. මේ වටාකුරු සාහිත්‍යයේ මුල හොයාගෙන යන්න කියන්න ඕනේ. ඒක වේදේද නැද්ද බලන්න. වටාකුරු සාහිත්‍යයේ භාෂා ව්‍යාකරණ දිගේ මුල කොහෙන්ද කියලා හොයන්න ගියාම පෙනේ. ත්‍රි වේද පරප්‍රාප්ත බමුණන්ගේ හදගත්ත පටන් ගත්ත එක තමයි මුල දින මෙන්නේ. බුදුරෙයෙක්වත් මහරහතන් වහන්සේ නමක්වත් නිෂ්පාදනය කළ දුන්න එකක් නෙමෙයි කියලා දකි. විමර්ශනය කළා බලන්න කියන්න ඕනේ. ඒ පඬිත වාසහා කාගේද කියේ. එතකොට යථාර්ථය පිළිගන්න. කාගේද කියේ.